دي مسكر دي مسكر دي مسكر بس مسكر وكيماني ده أطول غنو أيوه منور بحاجة نعم ميتين تكتورة بالا بهيت جنيب سمباندين كهلي رمو كلا تلو حد دنك ميونا كتا ديوين ماسي بسينا ميون دا دكوا ركشيت بندنا غارغت غلا إن أدو داكو كامانت تسهار تماي ميدرين نمي دروغات نعم تمو غنلي كهلية رمك كله بنيين بني سيدنا نيتينجا ما تون تامي ورني سهوي إنما نتاو حد بينك فايستر مصطفى ميتي باتي تمام කිව්වා මේවා පිළිගන්න පුළුවන් දැන් අවුරුදු 5ක් වෙනවා ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නයි කියලා හෙට දිනේ දක්වා කල් දුන්නා එම නිසා මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාර වෙලා තිනෝ කෙහෙලි රමුක් වෙල්ල ඇතුළු 7 දෙනෙක් එතකොට ඔවුන් උපරිම උත්සාහ ගන්න ඔවුන්ගේ නීතිඥවරු මේ නඩුව පොදු දේපල පනතට වැටෙන්නේ නැහැ කියලා ඉවර වෙලා මේක බොරු නඩුවක් කියලා කරුණු කාරණා පෙන්වලා ඉවර වෙලා අප ගන්න නමුත් හම්බ විනිසුරතොමිය මේ රටේ සාධාරණ මේ රටේ ඖෂධින්ද ඇතිවෙච්ච සංගුල්තාවය මිනිසු මිය ගිය ඒව හොඳට මේ රාජ්‍යයේ මුදල් අවබෝධිතා වීම නිසා මොහුන් සඳහා අප ඉදිරි දිනේදී මං හිතන්නේ අප සලකා බලන්න බලයි එම නිසා අද දිනේදී කිසිම සුවිශේෂ කාරණාවක් කිසිම සැකකරුකට ඉදිරිපත් කරන්න බැරි වීම හේතුව නිසා කිසිම කෙනෙකුට අප ලබා ගන්න බැරුණ අද දිනේදී පොදු දේපල යටතේ නඩු දැම්මොත් සැකකරුවන්ට අප දෙන්න වෙනවා මොකද රුපියල් 1000ක් වෙනි මුදලකට තමයි මම දන්න විදිහට තියෙන්නේ පොදු දේපල පනත යටතේ එහෙම නේද ඉතින් නෑ අර රුපියල් 25000කට වඩා පොදු දේපල පනතේ ඒ රුපියල් 25000කට වඩා වංචාහා රාජ්‍යයට පාඩු සිදු කිරීමක් සිදු වුණොත් මේ නඩුව සාමාන්‍ය අප ගන්න වෙන්නේ ඉහළ උසාවියකින් මේ උසාවියෙන් එතකොට අප දෙන්නම් බෑ
නෑ අපදෙන්න පුළුවන් සුවිශේෂ කාරණා අතර ඉදිරි දිනේදී විනිසුරුතොමිය මං හිතන්නේ කිසිම කරුණු කාරණා ඉදිරියේදී ඉදිරිපත් නැතුව ඉදිරිපත් වෙච්ච කරුණු කාරණා අනුව අපදෙන්න පුළුවන්ද බැරිද කියන එක එතුමිය කිව්වා මට මේ වෙන 10 දිනෙකගේ සියලු විස්තර බලන්න තියෙනවා බල් ඉවර වෙලා සමහරට අපදෙනවද බැරිද කියන එක තීන්දුව කරයි ඉදිරි දිනේ පැය 7ක් පමණ මේ මාසේ 29 වෙනිදා වෙනකන් අධිකරණය කල් තිබ්බා පෙබරවාරි 29 වෙනකන් පෙබරවාරි 29 වෙනකන් ඔව් ඒ අපේ අපේ රවි කුමුදේශ් මැතිතුමාට දෙන්නකෝ එතුමා මේ පිළිබඳව හොඳටම අගමුල දන්න ඒ වගේම මේ බෙහෙත් සම්බන්ධ දන්න විද්‍යාඥයෙක් නිසා මාධ්‍ය එලි කරපු පන්නරය දීපු ඉතින් විශේෂ ගොඩක් සඳහන් කරන්න පුළුවන් මොකද හිතන්නේ අද මේවයි පළවෙනිම එක තමයි අපි ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ ඒ වගේම මේ ලංකාවේ අධිකරණයක මන් දන්න තරමින් මේ වගේ දීර්ඝව අවධානය යොමු කරලා නඩුවක් අහන ප්‍රථම වතාව වෙන්න පුළුවන්. ඒ වගේම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය කියන්නේ රාජ්‍ය සේවිකාවක්. ඇය ගන්න මහන්සිය මම දන්නේ මේක අවසානයේ වතුරේයිද නැද්ද කියලා. නමුත් ඇය ගන්න මහන්සිය මේ නඩුව සඳහා අතිශය වැදගත්. මොකද රටක් විදිහට අපි විශාල ජනාධිපති නීතිඥයෝ ගණනාවකට උත්තර දෙමින් විශාල වෙහෙසකර තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ඒ වගේම අපේ අධිකරණයත් ඒ වගේමයි. ඉතින් සතුටු හිතෙනවා. මම හිතන්නේ මේක ටිකක් හැරවුම් ලක්ෂයක් විදිහට අපි දකිනවා. ඉතින් අපි ඉදිරිපත් කරපු කාරණා දීර්ඝකාලීනව තහවුරු වෙන එකම නඩු තීන්දුව මේක. හැබැයි මේක විතරක් නෙමෙයි ලංකාවේ හොරකමකට සිද්ධ වුණේ. ඖෂධ ක්‍රමවේදයේ මේ විත්තියේ විශේෂයෙන්ම හිටපු ඇමතිවරයාගේ නීතිඥවරයා වරින් වර අහන කතාවක් තමයි එකක් මේක හොර ඖෂධයක් වුණේ නැත්තම් තමන් වැරද්දක් කරාද කියලා. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා මේ ඖෂධ දීලා මිනිස්සුන්ට මොකුත් වෙලා නැත්තම් මොකද්ද මම කරපු වැරද්ද කියලා. ඉතින් මේ මේවා හෙලිදරව් විය යුතු කාරණා. ටෙන්ඩර් පට පැටිය ගැන අහනවා. මම කියන්නේ විශේෂයෙන්ම වැදගත් වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ යාන්ත්‍රණයේ ඇතුලේ සිද්ධ වෙන සිදුවීම මේ ඖෂධයේ හොර ඖෂධයක් වීම නිසාම හෙලිදරව් වුණා මිස මේක බාලහරි එහෙම නැත්නම් මේක සාමාන්‍ය තත්ත්වයේ යටතේ හරි ගෙනාවු ඖෂධයක් නම් මෙතන හොරකමක් වුණා කියලා කවුරුත් දන්නේ නැහැ. මොකද ඒක තාක්ෂණික හොරකමක් විදිහට වැළලෙනවා. එකම හේතුව තමයි මේ ඖෂධය නිෂ්පාදනය කරපු නිෂ්පාදකයා සම්පූර්ණයෙන්ම හොර ඖෂධයක් නිෂ්පාදනය කරපු නිසා තමයි අපිට මේක හොරකමක් විදිහට අහුවෙන්නේ. එහෙම නැත්නම් මේක හොරකමක් වෙන්නේ නැහැ කිසිම දවසක. ඒ නිසා අපි මේ සිස්ටම් එක වෙනස් කරනකොට අපි අවධානය යොමු කරනවා දැන් ඉමියුනෝ ග්ලොබියුලින් පමණක් නෙවෙයි මේ ක්‍රමවේදය ඇතුලේ අමාත්‍ය මණ්ඩලයට වැරදි තොරතුරු සැපෙව්වනම් අමාත්‍ය මණ්ඩලය නොමග යවුවනම් අමාත්‍ය මණ්ඩලයට කියන්නට ඕනේ කාරණා ඒ කියන්නේ ඖෂධ හිඟයක් මවාපෑවා කියන එක තමයි මේ නඩු තීන්දුවේදී කියවෙන්නේ. ඉතින් ඒ මවාපෑම මේ ඉමුනෝග්ලොබියුලින් වලට විතරක් වෙච්ච එකක් නෙවෙයි. ඉතින් ඒ මවාපෑම හරහා ගත්ත හොඳම හොඳ ඖෂධයේදීත් වංචාවක් වෙලා තියෙනවා කියන එක ඉතා තහවුරුයි. හැබැයි ඒව අපිට ඔප්පු කරන්න බෑ. ඒ නිසා සෞඛ්‍ය සේවාවේ ප්‍රසම්පාදන ක්‍රමය ඉතාම සීඝ්‍රයෙන් වෙනස් විය යුතුයි. මේ නඩුවෙන් විතරක් මේක තෘප්තිමත් කරන්න බෑ කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම මේ ඇමතිතුමා කාලේ විතරද මේ දේ සිදු වුණේ කියන එක අපිට සැකසහිතයි. ඉතා පැහැදිලිව නෑ. මේ ඇමතිතුමා විතරක් නෙවෙයි හොරකම් කරේ. ඇමතිතුමා තනියෙන් හොරකම් කරෙත් නෑ. නිලධාරීන් තනියෙන් හොරකම් කරෙත් නෑ. කලින් අය හොරකම් කරෙත් නෑ. හොරකම් නොකර හිටියෙත් නෑ. හොරකම් නොකරා වගේ ඉන්න අය හොරකම් නොකරන්නේත් නෑ. ඒකයි අපි දිගින් දිගටම හෙලිදරව් කරන්නේ මේ ප්‍රසම්පාදනය සිස්ටම් එක ඇතුලේ මේ ප්‍රසම්පාදන ක්‍රමය ඇතුලේ හොරකම් නොකර කෙනෙකුට ලංකාවේ සෞඛ්‍ය සේවාවට ඖෂධ සපයන්න බෑ. හැබැයි ඒක හොරකම් විදිහට තහවුරු වෙන්නේ මේ වගේ සමාගම විසින්ම තමන් හොර ඖෂධයක් දුන්නාය කියලා කිව්වොත් විතරයි. හැබැයි අර කියනවා වගේ ඖෂධය බාල ඖෂධයක් වුණා නම් ඒකට දඩේ රුපියල් 100ක් හෝ උපරිම වශයෙන් ලක්ෂයක් වගේ ගාණක් දැන් අලුත් නීතිය අනුව එතනින් එහාට කිසිම වැරද්දක් නැහැ. ඉතින් ඒ නිසා හොර ඖෂධ වලින් විතරක් නෙමෙයි මිනිස්සු හොරකම් කරන්නේ. හොඳම හොඳ ඖෂධ වලිනුත් මිනිස්සු හොරකම් කරනවා මේ ක්‍රමයේ යටතේ. මම හැමදාම මතු කරන්නේ මෙන්න මේ හොඳම හොඳ ඖෂධ ගන්නකොට අපේ රටේ කොච්චර මුදල් නාස්ති වෙනවද කියන එක අපිට කවදාවත්ම හොයාගන්න බෑ. ඒක සෑහෙන කාලයකින් සෞඛ්‍ය සේවාව තුළ සිද්ධ වෙනවා. ඔය අතර මේ පැමිණිල්ල දැම්මේ නැත්තම් මේක හොයාගන්න බැරි වෙනවනේ. මාර ප්‍රශ්නයක් නේ එතකොට මේක. මෙහෙමයි පැමිණිල්ල දැමීම නිසා තමයි ඇත්තටම මේ ඖෂධය සපයපු සැපයුම්කරු ට්‍රැප් වෙන්නේ. ඔහුට මේක කියන්න වෙන්නේ මේක ලංකාවට ගෙනාවේ නැහැ, මේක ඉන්දියාවේ හැදුවේ නැහැ, ලංකාවේ හැදුවේ නැහැ, මේක WR එක හොර එකක් කියලා. හැබැයි මම නැවත කියන්නේ
මෙහෙම පැමිණිල්ලක්වත් දාගන්න බැරි ඖෂධ තියෙනවා අපි අපි ඕනේ තරම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන වලට ඉදිරිපත් කරලා තියෙනවා අවසානයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශය කියන්නේ ඔබට මේක තහවුරු කරන්න බැරි වුණා හැබැයි ඔබ මේක කිව් එක තමයි වැරද්ද කියලා ඒ නිසා මේක අහුවෙන්නෙත් මං හිතන්නේ මේ රටේ යම්කිසි වාසනාවකට ඒ වගේ මේකට පැමිණිලි දැම්මා ඒකට පසුබිම හැදිලා තිබ්බා ඒකට අවශ්‍ය යම් යම් සාධක රට තුල නිර්මාණය වෙලා තිබ්බා ඉතින් මේ ඔක්කොම එකතු වුණාම තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ රවි මං හිතන්නේ මොනවාද හොරකම් කරන තරම් හොරකම ඔප්පු කරන්න ලේසි නෑ හොරකම ඔප්පු කරන්න අවශ්‍ය සාධක නැහැ අන්තිමට ගොඩක් මේ හොරකම් වෙනවා පනා පිට හොරකම් වෙනවා හැබැයි අපිට ඔප්පු කරගන්න බැරුව අධිකරණයේ බලන්නේ ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි සටහන් ඒව නැති වුණාම මේ නඩු ගොඩක් අන්තිමට වීසි වෙනවා ඒ කියන්නේ හයිකෝට් එකට ගියාම හරිම අමාරු මේ නඩුව හොරකම කරපු තරම් ඔප්පු කරන්න හරිනේ හොරු හොරකම් කරන්නේ ඔප්පු කරන්න බැරි විදිහට ඒක තමයි කාරණා ඒ හින්දාම තමයි ලාල් අපි කියන්නේ මේක හොරකම ඇතුලේ අපි හදාගන්න ඕනේ එක තමයි හොරකම් කරන්න බැරි සිස්ටම් එකකට සෞඛ්‍ය ප්‍රසම්පාදනය ගෙනියන්න ඕනේ ඒක ලෝකේ ක්‍රමවේදයකට තියෙනවා ඒවා තමයි අපි යෝජනා කරන්නේ ඒ වගේම මෙන්න අපේ හිතවතා කාමන්ත තුෂාර අල්ලසන ආශ්‍රය දූෂණය පෙරේව මගේ ගමේ මටත් ඉතින් ආඩම්බරයක් තියෙනවා අපේ ගමේ පොරක් තමයි මේ ගේලි රමුකැලට සාධාරණ ඉෂ්ටකඩේ කියන එක සාධාරණයක් ඉෂ්ටකඩේ ඉතින් හරි ඉතින් ජය වේවා මහේස්ත්‍රාත් අධිකරණයේ මාලිකාකන්දේ තමයි මම අද ඉන්නේ. මෙතෙන්ට මේ කෙහෙලි රඹුකැල්ල ඇමතුමව ගේනවා කිව්වා. හැබැයි ඔගොලු දන්නවද මේ රටේ මී කතුරුවල් තියෙනවනේ? මී කතුරට අපි තියන්නේ මොනවද ගන්නද? මී කතුරට තියෙන පොල් කෑල්ලක්. පොල් කෑල්ලක් තිබ්බහම කුංචි කීයක් අහු වෙනවා. මී කතුරට ලොකු මීව අහු වෙනවද නෑනේ? ලොකු මීයක් අහුවෙලා තියෙනවා ලොකු මීයක්. අර මූට් රවුල තියෙන ලොකු මීව අහුවෙලා නෑනේ. හැබැයි මේ මී කතුරට ලොකු මීයක් අහු වුණා. මේ මී කතුරට මොනවද තිබ්බේ? මේ මී කතුරට තිබ්බේ බාල බෙහෙත්. බාල බෙහෙත් තිබ්බ නිසා තමයි මේක අහුනේ. හැබැයි මේකට දේශපාලන සංවිධානය බැස්සේ නෑ වැඩේට. හැබැයි මේකට සමාජ ක්‍රියාකාරී මගෙන් රටට අල්ලසන ආශ්‍රී දූෂණේ කාමන්ත තුෂාර සංජේ මහවත්ත ඒ කට්ටිය බැහැලා පට්ට ගේමක් දුන්නා. හැබැයි ඒක සමහරු කියනවා පට්ට ගේමක් දුන්නකොට කොහොමත් මේක අත්අඩංගුවට ගන්න ඉන්නේ. මොකද මේ ඉන්දියානු නව නය ආධාර ක්‍රමයට තේ මේ බෙහෙත් ලබා දුන්නේ ඒකෙන්නේ මේ පාහරය හොරකම් කරේ එතකොට දැන් ජාත්‍යන්තර මුල් අරමුදල අපිට දෙවෙනෝනේ දැන් නවාරිකායේ දෙනකොට තියෙන්න ඕන අර පාරිදිශ භාවය පිළිබඳව තියෙන්න ඕන එතෙන්දී මේ කෙහෙලිය කරපු හොරකමට මේක එලිදරව් කරනවා ඒක නිසා අත්අඩංගුවට ගත්ත කියලා තමයි කියන්නේ සමහරව මම දන්නේ කොහොම හරි වෙච්ච වැඩේට හොඳයිනේ අපි කියන්නේ මේ වෙච්ච වැඩේට සාදු කියලා කියන්නේ වගේම ඉස්සර වෙච්ච වැඩක් වුණා සාදු සාදු කී කී දැන් මෙතන ඉන්නවා කට්ටිය සෑහෙන පිරිසක් ඉන්නවා කොහොම හරි මේක මේකට විශාල පිරිසක් කවුල් අද මේ වෙනකොට ස්පීසි එකෙත් දැන් බාල බෙහෙත් තියෙනවා කියලා දැන් ස්පීසි එකෙත් ඒ බෙහෙත් චෙක් කරන්න යනවා කට්ටිය දැන් ඉතින් හැම තැනම හොරකම වංචාව නාස්ති දූෂණය හොරකම වංචාව නාස්ති දූෂණයට කප් ගහපු රටක් ඔය රවුල් තව කට්ටියක් එනවා විශේෂයෙන්ම පට්ට උසාවියක් වෙලා තියෙන්නේ මේක මේ මාලිකකන්ද උසාවිය ඒ කියන්නේ මාධ්‍යවේදීන් පිළිලා මේ ඓතිහාසික නඩුවක් මේක හැමදාමත් අහුනේ අපි කියන්නේ පුංචි 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 ගැට මීයෝනේ අහුනේ මේ නඩුව නම් අහුනේ මේ තඩි මීයෙක්නේ ඇත්තටම මේ වගේ දෙයකට අහුවෙච්ච එක හොඳයි හැබැයි මේ පුංචි පුංචි නඩුවලට වරදිකාර කරලා තිබුණා රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය මැති යා මන්ත්‍රී කාලේ යාටත් ආණ්ඩුවත් එක්ක බිස්නස් කරයි කියලා පුංචි දනුවමක් දුන්න එකන මන්ත්‍රිකම හොසුන හැබැයි රනිල් වික්‍රමසිංහ ඊට වුණත සුමානෙම අපව ගත්තා පාර්ලිමේන්තුවට එහෙම තමයි කවදාවත් මේ පාර්ලිමේන්තුවට සොයිසා වැඩි හොඳ නැද්ද මම මේ අද කෙහෙලි ඇතුළේනේ දැන් ඉතින් ඇතුළේනේ නෑ නෑ තම ගෙනෙල නෑනේ අපි ප්‍රවටුනා ගෙනේ කියලා ඔබ මිනිස්සු බලන් හිටියා බලන් හිටියා දැන් නෑ බලන්න මේ සනීපයක් කියලා කියන්නේ අසනීපයක් කියන්නේ සාමාන්‍යයෙන් ඇමතිවරයෙකුට අසනීපයක් වුණාම කොහොමද එන්නේ මේ හොඳට හිටිය එක බෙල්ලට කොලර් එකක් දාගන්න ඌ රෝද පුටුවක ඉන්නේ ඌට හතර මහා නිදානේ ලෙඩ හැදෙනවා හැබැයි ඉතින් කියනවා සාමාන්‍ය මිනිස්සුන්ට අපි නෑ බන්දනාගාලේ රෝහලේ වෛද්‍යවරු ඉන්නවනේ වෛද්‍යවරෙක් වුණාම ඒගොල්ලන්ගේ පවුලේ කට්ටියට හරි අභිමානයක් මගේ පුතා වෛද්‍යවරෙක් කියලා හරි ආසයි කියන්නේ නේ ඒ ආසයි කියන එකට මේ අපි කියනවා ඔය ඇතුළේ ඉන්න වෛද්‍යවරුන්ට දැන් ඔය බන්දනාගාර රෝහල ඉන්නවනේ වෛද්‍යවරු ඒගොල්ලෝ හරියට නිර්දේශ කරන්න ඕන හරියට නිර්දේශ කරන්න ඕන මෙයා බන්දනාගාර රෝහලින් නැතුව මෙයාව නවලෝකේ දානවද
නැත්නම් වෙන ලෝකයක දානවාද කියලා තීරණය කරන්න ඕන. මොකද මේ ඒ වගේ වැඩ කරන්න එපා. මොකද දන්නව? ඕගොල්ලෝ කෙහෙලියගේ සල්ලි වලට කෙහෙලියගේ තුටුපඩු වලට ඔය කාලකන්ණි වැඩ කරන්න එපා යකෝ. මම කියන දොස්තර මහතුන්ට වන්දනාගාර වල ඉන්න. දැන් බලාපිට ගියත් බලාපිට කෙලින්න බලන් ඉන්න ඇත්තේ. දැන් අලුත් පනත යටතේ මුන් බලන් ඉන්න අපිට කෙලින්න කියලා පල්ලා බලන්න. අපි බය නැහැ. තව මාස 7යි බලට ගණන් කරන්න තින්නේ. අපි කෙහෙලියගේ තනියට තව කෙනෙක්ව දාන්න ඕන. කම්මැලි නෑනේ. කම්මැලි නෑනේ. එතකොට කවුද ඊගව කෙනා? ඊගව කෙනා තව මාස 7කින් පෝලිමට එනවා. පෝලිමට එනවා. ඉතින් මේ අපි කියන්නේ මේ රට කොච්චර හොඳ රටක්ද? මේ රට කාල විනාශ කලේ ඔර කම්ම කළා. දූෂණේ කියන එක මේක යෝවා ගිහිල්ලා. හොඳ රටක් කොහොමද? අපි කාපු බීපු දේවල් වලින් කියද අද මොනවද කන්නේදී යකෝ පිටරයක් ගත්තේ රුපියල් 12,000ට අපි කෑවේ දැන් 60 65 දැන් 60 65 මේ රාජසිංහ රජුරුවන්ගේ කාලේ නෙමෙයි දැන් අවුරුදු 300 සොයිසා මේ සොයිසා කියන්නේ මේ අරගලයට ආපු හොඳ චරිතයක් අරගලේ තමයි මගේ ගොඩක් යාළුවෝ ඉන්නේ කට්ටිය දැන් ඇතුළට ගිහිල්ලා ඉන්නේ ඉතින් අදත් අරගලේ විශාල සංඛ්‍යාවක් ආවා තව අපේ තව ඉන්න අර සහෝදරු පැත්තේ ඉන්නේ කතා කරන්නක බලන්න අර අපේ කාදර් පොඩේ ඉන්නේ අද මේ දැන් කාදර්ගේ අදහස් මොනවද දැන් කාදර් කියන්නේ මේ ඔයා UNP මන්ත්‍රීවරයෙක් කියන්නේ ස්වාධීන මන්ත්‍රීවරයෙක්ද කොළඹ අම්ම ළඟට එන්න ගේන වටිනවනේ ඔව් ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් ස්වාධීන මේ තරපැත්තට අරකට කතා කරන්න ඕන ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් දැන් මේ කෙහෙලියේ ප්‍රමුඛවල්ලගේ වැඩේට ආවේ මොකටද ඇත්තටම දැන් අපි දිගින් දිගටම සිවිල් සංවිධානය හැටියට ලොකු බලපෑමක් රට වෙනුවෙන් පක්ෂපාත ભેද කිසිතරම් පාලස්තරයේ කණ්ඩායමක් ඇවිල්ලා මේක ලොකුවට එහෙ ගිහලා මේ ගිහලා කොහොම හරි උද්ඝෝෂණය කරලා ප්‍රොටෙස්ට් කරලා අරස් වෙලා ඒගොල්ලන්ගේ උත්සාහය මෙතන මේ විපක්ෂය කණ්ඩායමක් හදලා දේශපාලන පක්ෂ මුටි කාලා ස්කෘතාල ගත වෙලා සංජීව මහත්මයා ඒ පීඩණයට ජනතාවගේ ඒ සුළු පිරිසක් වුණත් ඒ දාපු ඒ ප්‍රෙෂර් එක ඒ පීඩණයට තමයි මම හිතන්නේ ආද අධිකරණයක් ඒ සම්බන්ධයෙන් කරුණ දක්වලා තියෙනවා එළියේ ලොකු ආගතියරපත් කට්ටිය ඉන්නවා ඒගොල්ල අසාධාරණයක් වෙලා තියෙනවා දහනමකුයි ඔය 7 දෙනෙක් ඇවිල්ලා හිටියා මැර කණ්ඩායමක ස්වභාවයෙන් ගත්ත කට්ටියක් උදේ හිටියා නිතරම. එයා ගැන කේලිය බේරන්නේ. කේලිය කේලිය හොඳයි කියන මතේ කට්ටියකුත් ඇවිල්ලා ඉතින් නමුත් ඒ පොලිසිය උදේවි කිව්වා එහෙම නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඉන්නවා කියලා කිව්වා. මම අහන්නේ මෙච්චර අසාධාරණයක් කියලා. කොහොමද අපි මේ මිනිහට කඩේ කොහොමද අපි කොට්ටල්ලේ කොහොමද මේ මිනිසුන් අපි කොහොමද මේ මිනිසුන් සුදුහුණු ගහන්නේ ඔව් පක්ෂපාත බැලන්නේ නැහැ මේකේ ඔව් ඔක්කොම පක්ෂ මිනිසු මැරෙන්නේ නැති ඔක්කොම ಜಾති මිනිසු මේකෙන් මැරෙන්නේ නැති අගතියරපත් කට්ටිය බලපුවාම ඒක ඉන්නවා සිංහල දෙමළ මුස්ලිම් කොළ රතු නිල් ඔක්කොම ඉන්නවා දුන්න දැන් අපි කියන්නේ මේක සමස්ත ප්‍රශ්නයක් පොදු ප්‍රශ්නයක් ඔව් එතකොට අපි කියන්නේ මේ මහා මිනිසුන්ට කියන්නේ ජනතාවට අපි කිල්ලීමක් කරනවා ඇත්තෙන්ම හැම දෙයකින්ම දැන් මිනිස්සු ඉස්සරහට එන්නේ නැහැ මිනිස්සු විරුද්ධ වෙන්නේ නැහැ කිසි දෙයකට මිනිස්සු විරුද්ධ මිනිස් වාඩු ඉන්නේ. ඒක අපි කියන්නේ මේ අර සිවිල් සංවිධානය කරපු පැකිරීම තමයි අද කෙහෙලිය වත්තඩම් ගොඩගන්න ප්‍රධාන හේතුව. ඒක සාදා අපි ගරු අධිකරණයට අපි ස්තුතිවන්ත වෙනවා. ගරු අධිකරණයත් මේ සලකලා බලලා නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව අගතියරපත් කට්ටියත් එක්ක තමයි ඒ කොටසත් එක්ක තමයි ඒගොල්ලන් හිටියේ. ඒ නිසා අපි සතුටු වෙන්න පුළුවන්. ඔව් දැන් 69 ලක්ෂයක් රෝටාබිය පැන්නේ. ඔව්. ඒ කියන්නේ කොච්චර මිනිසුන්ට කෙලවිල්ල කෙලුණාද? ඒ කෙලවිල්ල නිසානේ මිනිස් පාරට ආවේ. දැන් ඒ වගේම මේ බෙහෙත් වංචාවට මිනිසුන්ට ගොඩක් දෙනෙකුට උනේ නැණි. කීප දෙනයිනේ 50-100යිනේ මේකෙන් මේ පත්ුනේ අගතියට. ඒ නිසා තමයි මේකට මේ මම හිතන්නේ පිරිසක් එනවා අඩු. 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 ඒක තමයි මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මිනිසුන්ට තේරෙන්නේ නැත්තේ ඒක හේතුව තමයි මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න. මේ රටේ තියෙන සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න නිසා මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ. ඔව්. ඒක තමයි ප්‍රශ්නේ. ඔව්. එහෙනම් අපි කියන්නේ ජනතාවට අවධානයෙන් ඉන්න, ඇස් අරගෙන ඉන්න, මේක මොනවද වෙන්නේ කියලා බලන්න. මේක පොඩි හොරකම්ම, මේක චූටි හීන් හොරක්. මීට වඩා ලොකු හොරකම් ඉස්සරහට එනවා. ඔව්. කිහිලියට තවත් නඩු තියෙනවා. ඒ කියන්නේ තවත් මේ බෙහෙත් පංචකරණය කියලා මේ විලාගාර දොස්තර මහත්තයෙක් කියන්නේ දැන් බලන්නත් මම බලන්නත් ගියා. දැන් අපේ තව ඒ කියන්නේ විශාල වශයෙන් තව මේක පුංචි දෙයක්. මේ රටේ තියෙන පුංචි දෙයක් තමයි මේ පුංචි හොරකම. පුංචි හොරකම. ඉතින් මේ රෝටි ආනුවේ කෝටි 100ක් කියන්නේ පුංචි ඈ. පුංචි එකක්. ඊට වඩා දේවල් තියෙන නිසා. ඔව්. ඉතින් ඇත්තරම හැම තැනම හොරකම වංචාව නාස්ති දූෂණේ තියෙන රටක මේ වගේ දෙයක් හරි
අර්ගයන මේ හැමතිස්සම මේ වගේ ලොකු හොරෙක් අහුන්නේ නැහනේ නෑ 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 ලොකු හොරෙක් හාල් මැස්සව වුණේ ඔක්කොම හාල් මැස්සව වුණා අපි ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් ඇමතිවරයෙක් රක්ෂිත බන්ධනාගාරගත කළා කියන එක පළවෙනි අවස්ථාව ඒක හොඳ තත්ත්වයක් කියන්නේ අධිකරණයන් යුතුය දෙපාර්තමේන්තුව ඔක්කොම මේ වෙනින් සාධාරණව පෙනීලා තියෙනවා අගති දෙපාර්තමේන්තුවක් ඒ වෙනින් සාධාරණව පෙනීලා තියෙනවා ඒකට සතුටුයි සෑහීමකටපත් වෙනවා හැබැයි සෑහෙන පිරිසක් මෙතන ගිය සැරේ නම් උද්ඝෝෂණය කර අත්තරංගුවට ගන්න කියලා මේ සැරේ හිම උද්ඝෝෂණයක් කරේ කට්ටිය තාම ආවේ නැහැ මොකද මේ මම හිතන්නේ ඒ කට්ටිය අපි ඇවිල්ලා ඉවරම කීයද නඩුව ගන්න කිව්වද මම වෙලාව නඩුව දෙකට සාමාන්‍ය හැම සැරේම දෙකට පටන් ගන්න ඕ තාම මුකුත් නැහැ දෙකට දැන් මේ අපි හිතුවා මේ දංගනාව කියලා බන්ධනාගාර බස්රත්තවල ගෙනාවයි කියලා ඔක්කොමලා මාත් අධිකරණයේ උසාවි දිනේට අනිවාර්යෙන් කවුරු නම් උසාවි පෙනී හිටින්නේ නැත්නම් වරෙන්තුවක් නේද හැබැයි මම හිතන්නේ රෝහලේ ඇඩ්මිට් වෙලා අසාධ්‍ය තත්ත්වේ කියලා එහෙම ගේමක් කරකවයිද දන්නේ නැහැ කරන්නක් ඉඳ තියෙනවා ඉඳ තියෙනවා අපි දන්නේ නැහැ මොකද්ද කියලා කියන්නේ උසාවිට ගරු කරන්න එපා උසාවිට ගරු කරන්න ඕනේ ඉතින් මේ විශාල ලොකු වාහන ලොකු නීතිඥ මහත්මෝ දැන් පැමිණෙනවා ඉතින් මේ ඕගලන්ට තේනවා ඉතින් ලොකු රතවලින් තමයි දැන් පැමිණෙන්නේ මේ උසාවියට මේ අර ලොකු නීතිඥ මහත්මෝ එනවා ඔව් ජනාධිපති නීතිඥ මහත්මයා බහිනා ඒක වෙනදනේ මේ දැන් පවතින තත්ත්වය තමයි මේ අධිකරණ භූමිය දැන් වෙලාව 2 කාලට විතර ඇති තවමත් කෙහෙලි රඹුක් වෙල්ල ඉදපු අමාත්‍යතුමාව ගෙනාගෙන දැන් එතුමා පරිසරය මැතුණු දැන් පරිසරයට එමෙත් එකමයි අසුනානේ මෙතේ ගමෙන් අසුනා හැබැයි කිහිලි රඹුක් කැල්ල මේ ඔයා කිව්වනේ මල්ශාලාගාව ස්පිරිතාල ඉස්සරහා මල්ශාලා තියෙනවා කියලා දැන් වන්දනාගාර රෝහල ඉස්සරහා පිට මල්ශාලා තියෙනවද නැද පේනවද නැහැ පොලිස් කරපු පෙට්ටි තියෙනවද නැහැ ලස්සන්ට පොලිස් කරපු පෙට්ටි ඒවා නිදා ගන්න ලෑස්ති ඉන්න එපා දැන් අම්මෝ ඒවා නම් නිදා ගන්න එපා දෙයනේ කවුරු ගොඩක් තියෙනවා අපිට දඬුවම් දෙන්න ඔයාට ඒ නිසා දඬුවම් දෙන්න අපිට නෙමෙයි සෝරි ආ ස්ලිප් ඔෆ් මයි ටන් අපිට නෙමෙයි මේ ගරු අධිකරණයට වඩ සල චෝදනා ටිකක් තියෙනවා අනේ පොලිස් කරු පෙට්ටියක නිදා ගන්න එපා අපි නීතියට යටත් වෙලා සියලු දඬුවම් භුක්ති විඳින්න ඕන භුක්ති විඳින්න ඕන හැබැයි කේලි මහත්තයාගේ තනියට ඊගවට එන්නේ කවුද කියලා ඔයගලට කියන්න පුළුවන් ඔයගලන්ට කමෙන්ට් එකක් දාන්න ඒ සහ ඔයගලන්ගේ තියෙන චෝදනා ටිකක් මගේ ඉන්නවනේ කට්ටිය අපේ Facebook channel ඒ වගේම YouTube channel වල ඉන්න කට්ටියට කියන්නේ මේ කිහෙලියගේ තනියට සුදුසු කෙනා කවුද? සමින් ඉන්නවා මයිනෝ ඉන්නවා කපුටෝ ඉන්නවා ගස් ගෙම්බෝ ඉන්නවා හැල ගෙම්බෝ ඉන්නවා වඳුරෝ ඉන්නවා හිකනල්ලෝ ඉන්නවා පාදඩෝ ඉන්නවා තව එකෙක් නම් මල අයියෙන් ගිහිල්ලා අපට අධිකරණي අර නෙලන්න ගිය ගෝල් ෆේස් එකේ මතකද නෙලන්න ගියා ගෝල් ෆේස් එකේ ගිහිල්ලා කවුද මිනිහාගේ නම නම් කියන්න ඕනේ නැහැ මැරිච්ච මිනිස්සුනේ බුරුවගේ ගෑණිට කියන නම දන්නා බුරුවගේ ගෑණිට කියන නම දන්නවද මම දන්නේ බුරුවගේ ගෑණිට කියන නම දන්නේ මේ මම දන්නේ බුරුවගේ ගෑණි ඡන්ද ඉල්ලන එක බුරුවගේ ගෑණි මේ මන්ත්‍රී ගැන කතා කරන්නේ නැත්තම් මේ මාව කොටු කරන්න බලන්නේ දැන් අවුරුදු 23 මාව කොටු කරන්න කොටු කරන්න අපි සතුටුයි මං කැමතියි අනේ අපි කොටු කරන්න අපි බුලව එලිදරව් කළා බුලගේ නිර්හත එලිදරව් කරා සීලු ආකාරයේ සටකප්පටකම් සල්ලාලකම් කරන මන්සුදන න්‍යායට අනුගත වෙනකොට තොපි සුදු කරපටි අපරාධකාරයෝ අපේ ඒවා එලිදරව් කිරීම අපේ වගකීම සහ යුතුකම අපි යන්නේ එක එකා දෙන පාටි වලට ඉවට යන්නේ අපි කන්නේ කිව්වත් නැහැ මේ ළඟදි ක්‍රිකට් උද්යෝගකට අනේ බුදු අම්මෝ ක්‍රිකට් නම් එන්නේ නැහැ මොකද එන්නේ පොලිස් වෙන්න පොලිස් ප්‍රතිලා එන්නේ කෑ කිදින් ඕවට යනකොට හොඳයි කක්කුෂියක් අඩන් කනවා එහෙනම් ඉතින් අන්න කොල්ලෝ අජිත්‍රෝහණ දිනකොට අනුශූරතාවය දිනකොට ඒක ප්‍රතික්ෂේප කරා. අන්න මේ වගේ අපි කියන්න ඕනේ දැන් අජිත්‍රෝහණ ගැන අපි දන්නේ නැහැ සාමාන්‍ය පොලිස් එයා ඉස්සම ඉස්සර ඇවිල්ලා කරලියට ආවේ නැහැනේ. එතකොට දැන් අපි කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුව අජිත්‍රෝහණට දැන් පොලිස් දෙපාර්තමේන්තුව ඇතුලේ කතිකාවක් ඇති කරන්න පුළුවන්. ඇයි ජනතාව ගැක්ක් කර ගන්න පොලිසියට ඉස්සරහට එන්නේ නැත්තේ පොලිසියෙන් ගන්න නැත්තේ ඒ තරමට මේක විකෘති වෙලා තියෙන්නේ අද පොලිස් ප්‍රතිගේ ඉඳලා සියලුම පල්ලෑ නිරධාරීන් වලට දූෂණ වංචා තියෙනවා අපි දන්නේ ඔය පොලිස් ප්‍රති සම්බන්ධව නඩුවක් තියෙනවා නඩු තීන්දුවෙන් අර කවුද මොකද්ද මේ ලිංගික අතහා මේව කරලා මේ ඒ මිනිහව ගාලා අද ලක්ෂ 5ක් වන්දි ගෙවලා තියෙනවා වන්දි නියම කරලා තියෙනවා අධිකරණෙන් ගරු අධිකරණෙන් එහෙම එක්කෙනෙක් තමයි මේ රටේ පොලිස් ප්‍රති එතකොට මේ පොලිසිය පොලිස් දෙපාර්තමේන්තුව ගැන එහෙම ලොකුවට ජනතාව ගැන ලොකු විශ්වාසයක් නැහැ
ඒතර ජනතාව බලන්නේ දැන් ඒ අනුසූරතාවයක් තෑග්ගක්වත් ගන්න දෙන්නේ නැහැ. ඒක කොච්චර මොකද කොච්චරද ඔයා දන්නවද මේ ඊයේ අද මේ දැන් මම දැක්කා අද හිරු නිවුස් වල 12 පොලිසියේ රාළහාමිල දෙන්නේ ෆෝන්ස් වල පිටකොටුවේ. බලන්න ඉතින් බලන්නකො ඉතින් මේ ගෞරවාන්විත පොලිසිය ගෞරවාන්විත පොලිසිය මේ වගේ හැසිරෙනවා නේ නේ අජිත් රෝහණගේ සිද්ධිය සම්බන්ධයෙන් අජිත් රෝහණට පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුව කතිකාවක් ඇති කරන්න. ඇයි අපිට මෙහෙම වුනේ? අපි අපිට කොහොමද වැරදුනේ? අපි කොහොමද මේක නිවැරදි කරගන්නේ? අපි කොහොමද මිනිස්සු අතරට යන්නේ? හා ඒතකොට සාමාන්‍ය සේවය සාමාන්‍ය ඔක්කොම එක නීතියක් කියන කියන්නේ එහෙම අද රටේ අපිට වෙන්නේ නැහැනේ. දැන් ලාල්ලා කියලා මොනවා හරි කරොත් එක නීතියක්. ප්‍රබෝරු කරොත් තව නීතියක්. දැන් මේ බලපෑමක් උඩ මේ මිනිස්සුන්ගේ කොල්ල ටිකගේ බලපෑමක් උඩ නිසානේ මේ මට වතුර ගහනවා කෙලිම කඳුළු ගෑස් ගහනවා කෙලිම විද්‍යාලය ගාව අර හිටපු කර්ලි මර්ධනේ හිටපු කවුද නම රොඩ්රිගෝ ලාල්ලයට ඒක ආලිකම් මේ සඩල්ලි නෙමෙයි ඒක ඕනකම පේනවනේ ඉතින් ඉතින් මාව ඉතින් මට එච්චර හයියක් තියෙන ඇති වයසක පොරක් නේ මම කොල්ලාගේ හිටියට ඉතින් මේ විතරක් නෙමෙයි අර මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙදී මම පාත්ලා වීඩියෝ කරනකොට ඇවිල්ලා උණ්ඩයක් වගේ වැදුනා කඳුළු ගෑස් ගහන එකක් අර පල්ලෙහා තියෙච්ච බෝඩ් එක හිල්ලලා ගියා ඉතින් ජස්මිස් කිස්කස් ඉතින් ඉවෙනි දේවල් වලට බලාපොරොත්තු වෙන අපි කියන්නේ මේමයයි අපේ ජීවිතයට වඩා වැදගත් අපේ මාධ්‍ය යුතුකම සහ වගකීම. ඉතින් අපේ මාධ්‍ය වගකීම තමයි මේ දූෂිතයන් හොරුන් රට හෙලිදරව් කරලා කියන්නේ අපිට බෑ දඬුවම් දෙන්න. නීතියේ ඉදිරියේ ඔහුම කියන්නේ මොකද සෞදර හිතන්නේ? මම ජීවිතේ දැක්ක මේ මාධ්‍යකරණයේ දක්ෂතා ඉස්සලාගේ කරන්න ඕනේ. හරිද? ඔයා අපේ දිනේ මට මතක නැහැ අපිට ඇතලා පිට දවස කවුද කියලා. එදා මම කියන්නේ අපි බස් එකෙන් අරන් යනකොට මේ පට්ට ගේම අදුන්නේ. ඉතින් අරුණ කොල්ලෝ හිටියා එතන. ඒගොල්ලෝ බලන්න හිටියා මෙයා පාරවල් දෙකක් මාරු වෙලා කනලා කොමාරි ආවා. කොල්ලෙක් වගේ නේද? කොල්ලෙක් වගේ කියන එක නෙවෙයි නෑ. ඒතර දැන් මාධ්‍ය වගකීම කෙනෙක්ගේ ඒ වාර්තා කරන්නේ විතරනේ ඒකේ අර හරි කෝණ වලින් ගන්න යගතිරපත් කට්ටියගේ දේවල් අපි කියන්නේ ඔව් හරියට පෙන්වන්න. ඉතින් ඒගොල්ලන්ගේ පණිවිඩය දැන් අපිව ගෙනියනකොට තමයි අපි පණිවිඩය දෙන්නේ. අපි මොකක් හරි කියන එක ගන්නෙ කොහොමද කියලා මගේ ඉතාලේ ඒක ඔගොල්ලෝ බය නැතුව කතා කරේ වෙලාව ඒක තමයි ඒක ඉතාගේ කරනවා. ඒ වගේම තමයි මේ අපේ දැන් අගතිරපත් පාර්ශ්වය විදියට යම්කිසි ප්‍රකාශනයක් කරන්නට අපිට ඉඩ තියෙන්නට ඕන. ඒ නිදහස තියෙන්න ඕන නැත්නම් ඒක මේ ඒකත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී. අපේ ඒකට වාර්ණයක් කරනවා නම් අපේ ප්‍රකාශන නිකුත් කරන්න දැන් අධිකරණයේ තියෙන සිද්ධිය සම්බන්ධ වුණත් අපේ අපිට කියන්න දෙයක් යම් කිසි දෙයක් තියෙනවා නම් අපි ප්‍රකාශ කරන්නට ඕන එක. ඒකත් මාධ්‍ය ඒ විදිහට වාර්තාකරණය කරන්න. ඉතින් මාධ්‍යයට අනපනත් ගෙනල්ලත් ඒකෙන් තමන්ගේ නිදහස ඒක තමයි නැති කරන්නේ. නිදහස යටපත් කරන්න තමයි දැන් අනපනත් ගෙනල්ලා. දැන් ඒක පොඩි අප්සෙට් එකක් තියෙනවා කියලා මේ ආපහු රීෆෂල් කරනවා. ඔය දැන් උදාහරණයකට ගත්තොත් 14 වෙනි වගේ මේ ව්‍යවස්ථාවේ තියෙනවා අපිට සම්පූර්ණ භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. නමුත් ඒකම තමයි පනතට භාවිතා කරලා තියෙන්නේ. පනතට ඒක භාවිතා